බවන් අද අප ටවී ලංකා නාලිකාව හරහා මේ සූදානවන්නේ සුවිශේෂීෝ කතාභාගට අපේ ශ්‍රී ලංකාවේ ශ්‍රී ලාංකිකින් හැටියට අද අප බුක්තිවිදින ඇතැන්දේ ලබා ගන්නට ලබා දෙන්නට මග එලි කළ ශ්‍රේෂ්ට පුද්ගලෙකෝගේ ජීවන චරිතය පිළිබඳවත් දර්ශන පිළිබඳවත් අපට ලැබුණු දේ පිළිබඳවත් කතා කරන්නයි අද අප මේ සූදානම්වන්නේ මේ ශ්‍රේෂ්ට පුද්ගලහා තමයි දොස්තර එස්සේ වික්ට්‍රම සිංහ මැතිතුමා එතුමාගේ නම පැවසල් පමණින් බොහෝ අය එතුමා මහදුුරන්නේ ශ්‍රී ලංකාවේ කොමිනිස් පක්ෂයේහි නිර්මාත්‍රෝ රෑ හැටියටට වෑයම් කළ මේ ශ්‍රෂ්ට පුද්ගලයක් පිළිබඳ අද කතා කරන්නට අප අදහස් කළේ එතුමාගේ වීෝව මෙයින් විසිපස් වසරකට පෙර මෙමතු කාලයක සිදුවී තිබීම එනම් අපේ දැයින් සම්ගත්තේ ඒ ධනම සසු එකේ අගෝස්තු මාසයේ විසි අටවනිද ඇති මේ පිළිබඳ කතා කරන්නට එතුමා සමාජය සූපත් කළ ආකාරය ගැන විවිධ ශේත්‍රහරා කතා කරන්නට ටීවී ලංකා නාලිකාව මගින් අප විද්වත් මඩුලකට ආරාධනා කළා ඒ විද්ගත් මණ්ඩලය අප සාධනයෙන් පිළිගන්නවා මුොලින්ම මා කැමිටී මේ විදවත් මණ්ඩලය හඳුනා දෙන්නට මුලින්ම මගේන් පසින් ආණ්ඩු ක්‍රම යවස්ථා කටයුතු සහ ජාතික ඒග පත්්තා අමාත්‍ය දිව ගුණුස්සේකන මැතුමා එතු තම ශ්‍ර ලංකායි කොමිස් පක්ෂයේ ප්‍රධාන ේකම් හැට ැන් කටයුතු කරනවා ඒ වගේම දොස්තර එසේ ටම් සිංහ මැත්තුමා ගැන් කතා කරනකොට බොහෝදේ ඒතුමා දර්ශය පිළිබඳ ජීවිතය පිළිබඳ කතා කරන්නට එතුමාට කරුණු කරණා තිබෙනවා. ඒ එක්කම රු සවන් වහන්සේ නමක්ක අපට එක්තු වෙනවා ඒ තමයි බටපොල සුබද්‍රාරාම පුරාණ විහාරාධිපති ශාස්ත්‍රපති පූජ බටපොල නන්දසාවින් වහන්සේ ඇතැ පූජ බටපොල නන්ද සවින් වහන්සේ ගැන කතාරනකොට එතුමාගේ ගුර හිමියන් ගැන අපට කතානො කරම බටපොල අනෝම දස්ස හිමියන් ගැන මොකද එක්කාලයක ප්‍රදශීලී භික්ෂූන් වහන්සේලා මේ ව්‍යාපාරයට එක්කු අවස්ථාවලදී විවිධ මතවාද පැතුරුණා මේ මතවාදවලට එරහිව එක මතවාදවල වලින් සැලින්නේ නැතු ක්‍රියා කලසාමන් වහන්සේ නමක් හැටියට ඒ බටපොලලා අනොම දස්සි එහිමියන් අප හන්ු නොට පුළුවන් එකන බටපොල්ලනද සන් වහන්සගේ ගුරු හිමියන් හැටියට මගේ දකුණු පස්සි ඉන්නවා ඔබ නිතර හඳුනන ප්‍රවීණ කලාකාරුවේ ප්‍රවීණ සිනිමාවේදී තිස්සා භේෂසය කරම ඇතිතුමා ඒ වගේ වමේ ව්‍යාපාරය හැර ගිය නැති පුද්ගලෙ කැටට අතීතයේ සිටම ඇති එතුමාටත් මේ වමේ ව්‍යාපාරය ගැනත් දොස්තර එස විටම් සිංහම ඇතිතුමා මේ වමේ ව්‍යාපාරයට සිදුකළ කාරය භාරය ගැනත් කතා කරට බහෝදී ඇතිඒ එක්කම අද අපට සම්බන්ධවා මේ විද්වත් මන්ඩලේ ජාතික පුස්තකාල සේවා මණ්ලේ සභාපති ඊඒ සමර්සිංහ මෙැතුමා එතුමාන් නීතිීතඥවරෙක් ඒ වගේම. දොස්තර එස්සේ වික්‍රමසිංහ මැතතුමාගේ ගම්පලාතේ. ඒ ආසන නියෝජන කරමින් පාර්ලිමින්තුර පිසි පාර්ලිමින්තු මන්ත්‍රීවරෙ ැටියට විශේෂ කාර්ාරයක් ඉටු කළ කෙනෙක්. ඉතිං මේ හර හා අද අපට බොහෝදේ කතා කරන්න පුළුවන් ඇතිම අද අප මේ කතා කරන්නේ අපෙන් ගිලිහෙන මතකයන් නැවත අලුත් කරන්නට මකද ජාතියක් පස්සයෙන්. නැගෙන්න්නට අපට මේ මතකය අලුත්කරදීම සිදු කළ යුතුයි. ම මුලින්ම කැමති ආණ්ඩු ක්‍රමි්‍යවස්ථා කටයුතුත් සහ ජාතික ඒකා බද්ධතා අමාතය ගරු ඩියවක්කිනු සේක්‍රමඇතුමා ද හැරට මං ඔපතුමාගේ අහන්නට කැමති මේ දොස්ර එස්සේ විකරම්සිං ැතිතුමාට අද ශ්‍රී ලංකා දේශපාලනය තුළ හිමි විය යුතු තැන හිම වූ තැන පිළිබඳව කතා කරන්නට. ස්සේ වික්‍රමසික නත්තං අපි දස්තර සහෝදරයාගල ගෙනා කාරයට ඔුගේ විසි පස්සන ගුණ සමරුවට සූදාන මෙෙන අවස්ථාවේ අපි ඒ කරන්නේ එතා මහුටෞ පිරිනැමීමට ආචාර් දැක්වීමට පහර දැක්වීමට එහිදී එසේ කිරී පෙ පපනක් නොවෙයි ඔහුගේ චරිතය අධ්‍යයනය කරලා ක්‍රාකාරකම් අධ්‍යයනය කරලා ළමා වසේ සිට හ අවසන් ගමාන්යන්න තෙක් හුගේ සියලු වැඩකටයුතු පිළිබඳ ගැමුරෙන් විමර්ෂණයක් කළහොත්. අප නිගමලට බහින්න පුලන් හ කුමක් සඳහා තමන්ගේ ජීවිතය හැස්සුරු ආද කියල්. හිදී කෙටේම් මා කියනවනං චාතික විමුක්තිය සමාජ විමුක්තිය සහ මානවිමක්තිය වෙනුවෙන්තමයි තමන්ගේ ජීවිතය මුළු ජීවිතය ප කැප කලේ. පම්ම මෙසේ කියනකොට මෙය මෙ සියලුම විශෂයන් වැලද කරන්නවා මේතුරෙයි. චාති විමුක්තිය එකොට අප ්‍රාට පපුූ නනි දසලවාගැන පමණක් අපේ රටේ පුණන්නෙේ දිරාජ්‍යවාදයට විරුද්ධ සලංගල කැටත්ීදලට නිදාතලබාදීම සඳහා සියලු අර්ගලයට හසාභාගච්චගෙන හැටියට ඒ පැත්තෙන් ඔහු මා දැවන්ත මෙයක් කටු කරලා දබෙනවා. සමාජි ෘක්තිය පැත්තෙන්ගෙනකට හ ඇත්තවශයෙන්ම හු යි දිවරය එක් විදියට ඔබුතුමාකිව් ආකාරයටම ඔහු සමාජයට වැලඳී තිබිෙන රෝගය පිළිබඳ සොයා බලා හකට බිහෙත්නීම කිරීමට තමයි ඔහු දෙමගගේද ඒස්සාන ජීවිතය පාච්චික. ස් සමාජක් තෙල බාදිවෙන්. ඔහු ඒදී මඟතන්නන්නේ තම මාක්ෂසාදය ගැඹුරෙන් හදාරපගෙන කැටේට මාක්සාාදයෙන් ඉංගන්න නැතියෙන ආකාරයට දුප්පත්කමට නැති බැරිකමට තිබෙන්න මූලික හේතු සාදක මොනවද කියලා ගැඹුරට කින්දාා බැසල්ලලා ඒවා හොයාගැන ඊට අවශ්‍ය වන විසදුම් විද්‍යාත්ම කෙනකුමන් මතයිදගන්න ඔහු උත්සා කලේ තමන්ගේ රටේ ජනතාව කොයි ආකාරයම්ද එ වනි තත්කට පත් රතිබ ඒකට විසිදුම් බොනවාද කියල සමාජ විමුක්තියක් සඳ. හය තමන්ගේ රට පමණක්නවෙයි මුළු මිනිස් සංහතිය වෙනුවෙන්ම තමයි හ කැප කරල. ඊලාට මානමුක්ති පැත්තෙන්ග කියනකොට හූ ඔසාහිති බලාගත්තේ වල මිනිස්කම රජයන සමාජයක් නිර්මාණය කිරීමට ළු ලෝපරා මිනිස් සංහදී. දෙ මේ කාරණාතු නෙම්ම මංහිතැන්න හුගේ මුළු ජීවිතයම හගේ චරිතය හැසිරීම් කතා කතා ඔුගේ ලිපි ලේඛන කියවනකොට හුගේ තමන් කරපු ව්‍යාපාරයේ දි්චාකාරය සියලුදේ මඟතැන්නේ අවසානයේදී මේ කාරණත් වනටයි පැහැදිලිව ත්‍රකාශක ලතිදිවන්න ස්ටබ්ඩිුව රි බන්ඩානක මතා. සිද්දාා සමස්ය තිස්සකයේදී දොස්ත්‍ර සෞදරයාය සවුරුදු තියක තරුණෙක් සේතමයි රාජ්‍යමන්ත්‍ර සභාවට පැමිණේ හ පැමිණෙල්ලා හුගේ පල්ලවෙනි කතාවඉදලා අ හග හි සිසු මන්ත්‍ර රුන් හිටිය මන්ත්‍රීරු ප්‍රදනයි බණඩාරක මහත්‍ය ප්‍රකාශයක් කරා මේ පැමිණි තරුණ වෛද්‍යේරයා මොනම ප්‍රශ්තියක් ගැන කතා කරත් අන්තිමේදී ප්‍රශ්නය හු සමාජ දෘෂ්චිකෝනයෙන් බලලතමයි ප්‍රශ්නට අතීරණයන්නේ කිය. ම ඔහු හරියට ඉතා කෙටි කාලෙ තරුණ එක් විදියට ඇතව බණඩරන්නක් මහතකර රුණ හ ඒක මැනබලාගත්තා පසුකාලයේදී දොස්තර සහෝදරයා අති විශාල දැවන්දම හා්‍යාපා මෙහැම රක්කර ඒ කිසිවක් නොදැන චරිතය දැකල්ල කතාහර බණ්ඩරණයක් මමාතය ෙක් නිට බැස්ස මේ පුද්ගලයා වෙනත් පුද්ගලෙන් වගේනවයි මොන ප්‍රශ්නයක් වෙස්ථාදාගේ මතුකරත් ඒ හැම ප්‍රශ්නයක්ම සමාජරුෂ්්‍ර කෝනයෙන් ප්‍රශ්නේස බරල පුද්ගරෙක්ය. කැටියෙන් කියරනම් ගේ ක එකතමයි පල රවමද ගන්නද ඇතම දැන් අමාත්‍යවරය තුමාකි වවා ආකාරයට මිස් ප මනුස්සේ කැටියට තමයි දොස්තරෙස්සි වික්‍රම සිංහම ඇතුමා දෙස බොහෝ ජනතාව අපි බලන්නේ. ඒක්කම එක් දෙයක් කිය වුණා මේ න්සුන්ට එක මින්සුම් හැටියට ජීවත්ව වන්නට ඉඩ දෙන්නට ක්‍රියා කලා කතා කලා කියෙනෙ එක. ඉතින් එතන ද අපට අනිවාරීමම අධ්‍යාපනය ගැන කතා කරන දෙෙනවා මේ අධ්‍යාපනය නගා සිටුවීම තුළින් මේ තමයි මේදේ කරන්නට පුළුවන්. රටක දියුණුව ඇති කරන්නට රටක සෞඛ්‍ය පවා සෞ්‍ය සම්පන් සමාජයක් ඇතිකිරීමට පවා මේ අධ්‍යාපන නිදායක වෙනවා ඉතින් අපට මෙතන කතාර කරට ඇත්තම් නිතර අපි කතා කරන මාත්‍රකව තම නිද සධ්‍යාපනය කෙනෙක් ඒගේ මේ නිදා සධ්‍යාපනය ගැන ඒවගේම අධ්‍යාපන මට්ම නගා සිටුවීම ගැන එස්සේ වික්‍රම් සිහ මැතුම කළ කාරිපාරය ගැන කතා කරන්න මමිහිතනවා බටපොල නද සොයින්මාන්සයට හැකිවවි කියලා දොස්තර එස්සේ වික්‍රණසිංහ මැතිතුමා ඔබතුමා කලින් සඳහන් කළ ආකාරයට සමාජ දේහයේ තිබන විවිධ ප්‍රෝගාබාධයන්ට ප්‍රතිකාර කරන්නට උත්සාහගත්ත පෛ්‍යවරයෙක් සමාජ විද්‍යාක්චයක්. මෙතැනදී අංස කීපයකින්ම එතුමාගේ සේවයගේ කරන්න පුළුවන් ඉන් ප්‍රධාන එකක් තමයි අධ්‍යාපනයේ. බොහෝ වාමාංශික ව්‍යාපාරයේ නායකයින්ට පසුකාලීනම සමමාජ මටවෙන් එල්ල වෙච්චි චෝදනාවක් තමයි, ආගම ධර්මයෙන් සංස්කෘතියෙන් ඇත් තුනායකෙනක්. මංහිතන්නේ ොස්තර එස්සේ වික්‍රමසිංහ මැත්තුමා ඒ චෝදනාව කාඩවත් ඉදිරිපත් කරන්න පුළුවන්කමක් නෑ. එක්දශන සය තිස් දෙක වගේ ඇත කාලයේදී. පරම විඤ්ඥානාාර්ථ සමාගමේ බෞද් පාර්ශාලාවල සාමාන්‍යධිකාරිවරය අශයෙන් පත්තුනේ දොස්තරෙස්සේ වික්‍රමසික මැත්තුවා. එ වගේම මං මෙවලාව කියන්නට ඕ තරුණ ශිලාාලයකන විද්‍යාඥෙක්වෙල හිටිය තරුණ පරණ විාන මහත්මය. එතුමා පසුකාලීන අපේ රට පිළිගත්ත හළම බුද්ධිමතිේ. නමුත් එතුමාට තමන්ගේ දෙපාර්තිමෙන්න්තුය තුළට සාධාරණය ඉෂ් කකර දෙන්න. ඔහුට යක්තිේ ෂ්ට කරන්න ඉදිරිපත්තු වනේ ොස්තරෙස්ේ වික්‍රමි මැත්තුවා. මොකද පරාවිද්‍ය දෙපාර්තිිමේන්තුව, කොමසාරිස් ථනතුර හිස්සතති විච්ච විලාවී. ඒ වෙනකොට පරේශ ලිපි ති්‍යයක්ක්ම ඉදිරිපත්් කලති විච්ච පරනිතන මහත්මය වෙනුවට යුරෝපීිය ජාතිකයෙක් පත් කළා. ඒවෙලාවෙදී දොස්තර වික්‍රුණසිංහ මහත්මයා සඳහන් කළා මේතරං සූසුගං තියෙන කෙනෙක් ඉන්න ද්දී. චිත්‍ර කලා පරීක්ෂකවරයක් පත්කිරීම ගැන මවිතයට පත්වෙනවා ඒ නිසා මේ වෙලාවේ රාජ්‍ය මන්ත්‍ර සභය අවධානය යමුක කරනවා මේ පරණ විතාන මහත්මය පිළිබඳව කියලා. එතට පහචාරය පරණවිතන මහත්මයා පුරාවිද්‍යා කොමසාරරිස්දුරිය ලබාගන්නට මංහිතන්නන්නේ ඒ දොස්තර වික්‍රම සිහ මැත්තුවන්ගේ ඒ හැඳින්වීම විිශාලය වෙලාව හැටියට පිටු හලක්කුණා. එතට අපි මේ කතාය කරන්නේ විශීවන සීවසේ තුංගනි දසකේ විතරයිදලා. ැන් අදාපි විසි එක්න සියවසට පාතබලයින්න. සමහර වෙලාවට හම ශේෂත්‍රයකම වෙච්ච වෙනස අද ජීවත්වනයට තේරුම්ගන්න අමාරයි. මොකද මේ සමාජ වට පිට පිළිබඳතියන නොවටහම එමනත් තේරුන්කම පිළිගන්න තියනකම ඇත්ත. නමුත් එක්දාසමතිේ ති ප්‍රථම රාජ්‍යමන්දර සභාවට පැමිණන්නේ ප්‍රථම වාමාංික මන්ත්‍රීවරයා වශයෙන්. එතුමා මේ රටේ අධ්‍යාපන පිබඳ විතාම බරපතල් විදියට අවධානය යොම කළලා. රාජ්‍ය මන්ත්‍ර සභාවේ අධ්‍යාපන කමිටුව තිබුණඒ කමටුවව සහාතිතයේ දරුවේ ආචරි CW කනන්ගර මැත්තුවා මේ වෙනකොට යටත්තුජිත පාලකින් යටත්තු ත පාලනයක් තිබුණ මේ පාලකන්ගේ මූලික අවශ්‍යතාවක් වනා ලංකාවේ අධ්‍යාපනය සඳහා දර්ණ බියදම කප්පාද කිරීම. එතකොට මේක ඔවුන්ගේ මාධ්‍යවලින් හුවක් කලලාවට අවධානය යෙමුකර. මේ මතේ රජ්‍ය මත්‍ර සහට ඉදිරිපත් කරේ මේජ ඔෝල් ෆිල් කියන පත්කළ මන්ත්‍රීවරයා මේ මන්ත්‍රවරයා මේ මත ඉදිරිපත් කරහම Cඩ කන්නංගර මහත්මය මේකට එකෙල්ල මක් කියන්න ටකක් මැලි වුණ නමුත් රජුවම මේ සම්පූර්ණය වර්දිය කළ එකල්ලි ප්‍රකාශ කරපු එක මන්ත්‍රවර වනේ දොස්තර එස්සේ වික්‍රරශසික මහත්මයේ හු කියා හිටියා කිසි සේත්ම මේ අධ්‍යාපනය සඳ කරන බියදම මේ වැශ ීර්ෂය ක පහරණ දෙන්න පුළුවන්කමක්න. රටේ අනාගතය. මේක යුරෝපීය මන්ත්‍රීවරු. එමනත් යටත්වීති නියෝජනය කරන මන්ත්‍රීවරු මේ වගේ අදක් ඉදිරිපත්කර මට තේරුම්ගන්න පොළුවන්. නොත් දේශී මන්ත්‍රීවරුත් මේ මදයට එකඟවී විමතමයි මටතියෙන ගැටලුවෝ කියලා ඔව යම්කිසි චෝදනාත්මක ස්භාවයකින් ඉදිරිපත් කරලා. එතැන් ඉඳරලා මේ රටේ අධ්‍යාපනය වෙනුවෙන් මගහිතන හවා අද අද වෙච ප්‍රතිසාස්කර ගොඩක් ගත්තහම පේනය එක. ගරුවරුගත්හම ගුරුට දවසල ගටුපුගීම කරේ කළමනාකරුවන් මාර්ගී. ්‍රජෝ වැටුප ලබඩිනේ CW කනගර මහත්නත්තක එක තුල ඒකරමේ වනස් කරන්න මෙතුමා ලොක උත්සාහ හැක් ගත්ත. මේ වෙනාවදී ඒ ගුණසිංහ මහත්්‍ය වගේය පවා මේකට විරුද්ධ වුණා. හු කියා හිටියා මේ මේ සෝියට් දේශයේ බලපයාමට මිෂනාරි අදහස්. නැතිකරන්න පල්ලියයට ගුරුද්ද බොල්ෂේවික් මතදරන මේ මේ වගේ වචන ස්ාවිච්චි කරල මේ වැඩේ වැරදිී කෙලා හොකි්වා. එතවට එක ගුරුවරයට කරමනාකාරය මගගේ මතමයි පඩි දන්න ඕෝඩ කියෙල්. නමුත් තික්‍රමසික මත්ත ැකිවවා එහ මනව මේ ගුරුවරයට ආත්ම ගරුත්ත යක්තිනවා. මේ ආත්ම ගරත්ති ආරක්ෂා කරන්නටඕන. එඒන්සාම මේ ගුරුවරුගේ වටප ගුරුවරයට කෙඩින් මදන්න නූන.ද ප්‍රාථමක අධ්‍යාපනය ගත්තාහම ප්‍රාත්මක අධ්‍යාන දතිික අධ්‍යාපන ෘතිීක අධ්‍යාපනය නේ හම අධ්‍යාපන අන්සයක් පිළිබඳව අවධාන යමු කරලති නම රජ්‍යදත ස බය පලවින් රජවන් සාව. ඔහු කිය ඒවෙනකොට නොවවැදගත් ගුරු පිරි සකයතම ප්‍රාත්ම ගර හැදන්නේ සූසුකං අඩු එමනත්තං දැනීම නැති ඒවගේ පිරිසක්කැටී. නොත් පලවෙනි වතාවට මේ රටේ රාජ්‍ය අන්සේ මහජ නියෝජිතය කැටියට ප්‍රාත්තමක ගුරුවරය තමයි වැදගත්ම ගුරුවරයා දරුවගේ ජීවිතය සකස් කරන්නේ හැඩගත්සන සම්පූර්ණ මෙහෙවීමේ හැකියාවතියන්නේ පාථමික ගුරුවෝරටේ කියන එක ්‍රාජ්‍ය මන්තරස්භාතුල අවධාරණය කළේ දොස් ර ස වික්කුසි මහන හු කියයා හිටිය ගුරුවන්ට නිස පුහුණුක් ලබාදය.ඒවගේ ගරු ගෞරව ආරක්ෂාව දිදර කට ුතුරන් වගේකට ගැලපන වේතනයක්ක්ලබාදයන්න. දඒ ගුරුව රැක පැත්තෙන් ම යටක සඳහන් කර. එට ප්‍රාතිමික අධ්‍යාපනය පැත්තෙන් ගත්තාහම ප්‍රාතිමක අධ්‍යාපනය වියුතු වෙනස්කා. අදමනකොට අප ොඩක් දුර ඇවිල්ලති න ප්‍රසස් කර කරලති අපි මශේය අනු හතරින් පස්සේ. එතකොට තිස් ගන ල වි ෂ මත්ත ප්‍රහස් රන වොට යමකිසි වෙනස්කටි ඇවිල්ලති එන්නෙ මේ මෑත කාල අපි දන්න කාල විල්ලති. එතකොට දෙතික අධ්‍යාපනය. දැගේ කාලි තිබුණ නිදහස් පාසල් ස ගස්තු ගෙවන පාසල් කියලා. ගාස් ගෙවන පාසල් තිබුණ ඉංග්‍රීසි අධ්‍යාපනය. ඇතකොට මේ පාසල් දෙවර්ග්‍යාත්‍රය විශසාල පර්තරයයක්ති වුණ. මේ පරතය නැතිකරයතුයි කියලා. දිරි පත්කල දො තරවිකරම සිං හත්ක ඇ ඒ නිසා මේ රට ගැලපෙන අධ්‍යාපන කමයක් පිළබඳවේතුමා අ කතා කලා ජාතික අධ්‍යාපන කරමක අවශ්‍යාව මවබාසාාව සවභාසාාව තමන්ගේ අවවාසාාවෙන් අධ්‍යාපනය ලබා යුතුය කකිනකාරණී ැඩව අවධාරණය කළා මංහිතාන මේ නිදිර ගත්තාම අධ්‍යාපන ශේත්‍රයේ විශාල වෙනසකට එතුමා මුලපිරුවයකින එක ඉතා කෘතවේ දීව සඳහන් කරන්නට ඕල. ඇම මටල දන්සන්වන්ස කියපු ආකාරයට අපට තේරෙනවා මේ දොස්රේසි වික්‍රම් සිංහමාත්මයා දර්දක්නා නුවනින් යුතුව අදටත් ගැලපෙන ආකාරයේ ආකෘතියක් ඉදිරිපත් කරා කියන එක අධ්‍යාපනයය සම්බන්ධයෙන් ඒකම ගුරරයාට ගෞර අත්තුන ආකාරයේ අධ්‍යාපනයක් ඒවගේ හැමට අධ්‍යාපනය ලැබී මේ අවස්ථාව ලැබන ක්‍රමයක අධ්‍යාපනයක් ඒකම අපි දන්නවා මේ ස්තර ක්ටසිං මැතුම මේ කාරයන් ඉටු කළේ තමන් ඇදහු දර්ශනය අනුව යමින් අපි දන්න කොමිටස් වාදය අනුව ඒ දර්ශනය අනුව ජනතාවට් සේව කිරීමේ බලාපපුොරොත්වයෙන් එක්කම අපි දන්නවා ඒ ඒ කොමෙන්ට්ස්වාදය වුවත් රටට ගැලපෙන ආකාරයට අනුගත කිරීමේ සැලැස්මක් එතුමාළඟ තිබුණා කියන එක ති ඒ පිළිඳව කතා කරන්නට මා කැමැති ආරධන කරන්නට ප්‍රවීණ කලාකරු තිස් අපබේක ක්‍රමත් මැටුගදේතුමා වම ව්‍යාපාය සමඟ සම්බන්ධව සිටින කෙනෙක් නිසම ඒ පිළිබඳව වඩාත් කතා කරන්න තුළන් වේවි. එ වෙක්්‍රම් සිං්හයන් මෙරට වාමංෂික ව්‍යාපාරය තුළින් අපගේ ප්‍රජාවට අපගේ දේශපාන ශංස්තකෘතියට කළ උදාර මෙහෙවර. එන කතා කරන්නට කලින් මම එක දෙයක් සඳහන් කරට කැමති. මාක්ස්වාදය බටහිර දර්ශනවාදය ඔස්සේ ඇවිත් බටහිර සමාජ ආර්ථික ස සංස්කෘතිමය පසුතලේ තුළින් මතුවුණු ධර්මයක් දේශ්පාන ධර්මය භෞතිකවාදී වුණෙත් ජාර්ත්‍යන්ත්‍රවාදී වුණනෙත් හේතුව එවැනි දහමක් පෙරදිග තාමත්ම සාම්ප්‍රදායික සංස්ෘතියක් පවතින රටක භාවිතා කරන්නට ඇදී විසාල ප්‍රශ්න ඇතිවෙන. ලංකාවෙදී මුලින්ම ඒ ප්‍රශ්න කිසිවක් මතු නොවනේ ප්‍රධාන හේතුවක් නිසා ලංකාවිතරක් නෙමයි මහි තන පොදුවේ ගත්තාමත් පෙරදිග සහ ලතින් අමරිකාන පටවළුත් ගණ්ඩ පුළුව එනම් මෙහිදී අප මුලින්ම මාක්ස්වාදී චින්තලය භාවිතා කළේ අධිරාජ්‍ය විරෝධී සටනට අපේ ජනතාවසන්නදද කරන්නට වනා. අප රටේ අ්‍යන්තරයේ පවතින විශ්සමතාවන්ම මුල් කරගන නෙවෙේ. අප හාමුදුරණේ මෙතද තියෙනවා අසි වැැලක කරුණනක් තේරුම් ගන්ඩ වාමංක්ෂසික ව්‍යාපාරය මුල් අධීරේදී අප රටේ සම්ප්‍රදායයික සිතුම් පැතුන් තවමත් කරපින්නාගත් බොහෝ බුද්ධිමතුන් කලාකරුවන් වාමංසක ්‍යාපයට ඇදියාවේ ඒහි තිබුණු අධරාජ්‍ය විරෝධී ස්වරූපය නිසා. මෙන අධිරාජ විරෝීස්වරූපය වඩාත් හොඳින්. අපේ රටේ පොදුජනතාවගේ ගැමි ජනතාවගේ චින්තන දහරාව තුළින් මතුුණු දෙයක් හැටට පෙනීයන්නේ එස්සේ වික්‍රම සිගැහැන්ගේ සිරිතන තම් වත ගැමරෙන් හදාරණකොට. දැ ඕනම යුගපුරුෂයෙක් ජනනායකෙක් ගේ ජීවිතය අපිවිිමසා බලනකොට ඒ මඟට හු නැඹුරුුණු නිමිත් පර නිවිත්ත අපිට හැමවිට මහමුව එන්නේ හොගේ හෝ යගේ ලමවයේදී. කිසියම් සිද්ධයක් මතුවෙලා එනවා එතරින් තමයි මේ ගමන පටන්ගත්ත කියලා. ගාන්දිතුමාගේ ගමන පටන්ගත්තෙ දකුණු අප්‍රිකාවේ දුම්රයක් තුළ පලවෙනි පන්තියේ යනකොට දුම්රේ පරිීක්ෂකරේ කහ ඇදල ිට ැමීම තුලින් කියෙලා ගෙන ට කලින් තිෙන්න්න ඇති නමුත් එතතිරින් තමයි අප කතන්දරය පටන්ගන්න. සුගිස්ර පිකරමසිය මක් සගස්සරගෙන වචන මතේන්ද හිතාම දහාාක්ිෂි කර ඕනකන් කනමක තුල තියෙනවා තර ඇදගත්කව වා මාංක්සික නායයික කැටියට ගේ නම සුගිස්වොර කියන නම ඇතිවීමත් ලොක වැදගත්කමක් මට. ඔහුගේ ජීවිතය එක්තරා සිද්ධියක් ගැනම මහලතිය. මේ හරියටම මෙල්ලෙසම සිද්ධ වඋනාද නැද්ද කියලා මම ඔඩ ගියත් නමට එක වැදගත් වෙන්නෙත් නැ මොකද මටඒ සිද්ධිය කල්පිත ක් වුණනති සිද්ධිය කිසිම් වැදගත්කමක් දකින නිසා.